ಬದಿಗೆ ಪಿಯಮನ್ನ ಪುಂಚಿ ಹಿತಟ ಈನ ದುನ್ನ ಡಿಂಗ ಡಿಂಗ ಲೊಕುವೀಗಿನ ಅಪಿಯನ ಹೆಟ್ಟಿ ಬಲಾವುನ್ನ ಸುರಂಗನಾ ಹೀನಲೊವೇ ಹೀನನ ಕೀಲಾನೆ ಸೂಡಿಟಿ ಕಿರಿ ಹೋಡಿ ಪೊತೆ ಅಕುರುಮ ಕೀನೆ ಓಡಿ ಪೊತೆ ಅಕುರುಮ ಕಿ ಅಕುರುಮ ಕೀನೆ ಪೊಡಿ ಪೊಡಿ ಹೀನ ವಲತ ಯಂತಂ ವತ್ ಎಬೆನ್ನ ಉನ್ನಿ ಸಿಹಿನ ದಿನಾವಿ ಲೊಕು ಲೊಕು ವಿಸ್ಕಂಪಾವಿ ದವಸಕ ಲೊವಮ ದಿನಾವಿ ಕೀಲಾನೆ ಸೋಡಿ ಟಿಕಿರಿ ಹೋಡಿ ಪೊತೆ ಅಕುರುಮ ಕೀನೆ ಹೋಡಿ ಪೊತೆ ಅಕುರುಮ ಕಿ ಅಕುರುಮ ಕೀನೆ ಅವಡ ತರಾವೆನಿಪ್ಪ ಗೆದರ ನಿನ್ನಗೆ ಪ್ರಶ್ನೆ ಮತ್ತೀನೋದು එම තියෙනවනම් දරුවට සමහර වෙලාවට අපි අතරින් ප්‍රශ්නයක් නැහැ සර්. අපිගේ තාත්තා අපිට ටිකක් සැර වෙනවා. එයා දඟ වැඩක් කළාම පාරක් දෙකක් ගහනවා. එච්චරම තමයි. මේකයි. සමහර දෙමාපියෝ සද්දෙට අඬ දබර කරන්නේ නැහැ. නමුත් ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලෝ හිතනවා අපි දරුවන්ට මේ ප්‍රශ්න දැනෙන්න අරින්නේ නැහැ කියලා. නමුත් දරුවන්ට ඒව බලපානවා. අපි නොහිතුවට එයාලට ඒව දැනෙනවා. අපි අතර හැම කිසිම ප්‍රශ්නයක් නැහැ සර්. සර්ට ඇත්තම කියන්න මං අද හස්බන්ඩ් එක්කගෙන ආවේ නැත්තේ අපි ඉස්කෝලේ මොකක් හරි දඟ වැඩක් කරලා ඇති කියලා හිතලා. එහෙම වුණා නම් එයා ගෙදර කී ගමන් අපිට ගහනවා. ඒකයි මං ගැට මේ ගැන කිව්වෙවත් නැත්තේ. ටීචර්ස්ලා කියනවා මේ ළමයා පන්තිය තියාගන්න බෑ කියලා. ඇත්තනේ. මේ වයසට අකුරු ලියන්න පුළුවන් වෙන්න බෑ. අපි මොකද කරන්නේ මේ ප්‍රශ්නේ? කොහොමද කට්ටිය? गाने පාන් මාත්‍යාට පින් සිද්ධ වෙනවා මේ කරපු උදව්ව. සයිමන් අංක මොකෝ කල්පනාව? කෝ බටන් අලාව? දෑරත්න අංක සාගරත් උන්න ලබන මාසෙ දිහාට ගමේ එයි. කොල්ල අංකල් ගැනම තමයි වද වෙන්නේ අංකල් මේ තනියම කියලා.
මම කොච්චර කිව්වද මං ගැන හිතන්න එපා කියලා. කෝ අංකල් බය වෙන්න එපා. ළඟදීම අංකල්ගේ බරෙන් මම සාගරව නිදහස් කරනවා. අංකල්ව මං ගන්නවා මගේ ගාවට. ආ සයිමන් අංකල්. ඔයත් ලෑස්ති වෙලා ඉන්න මං ගාවට එන්න. පාන් මාත්‍යා යනවා කිව්වට අපි කොහෙද එක්ක යන්නේ කියලා කිව්වේ නෑනේ. වාඩද කියලා බලා ගන්න පුළුවන් ගියාම තව පොඩි වැඩ වගේක් තියෙනවා ඉතින්. ඇයි අපි ඔක්ක යන්නේ නැද්ද පාන් මාත්‍යා? ගෙවල් දොරවල් වලින් දරුමල්ලන්ගෙන් නිදහස් වුණු ඕනම කෙනෙකුට එන්න පුළුවන්. සතුටින් සමාදානෙන් නිදහසේ ඉන්න පුළුවන් තැන. දූගේ ප්‍රශ්න අහවරුණාට පස්සේ මාත් වෙනවා පාන් මාත්‍යා. යමු යමු. හැමෝටම ඉඩ දෙනවා. ආ මේ පවන් මහත්තයා අලුතෙන් ආපු ඉස්කෝලේ ගුරුතුමිය කිව්වා ඔබතුමාව හම්බෙන්න ඕන කියලා. ආ ඔව් මගෙනුත් ඇහුවා. මට තව පොඩි වැඩ වගේකුත් තියෙනවා. මං ගිහලා එන්නද නේද? පුතා අපි දන්නවා ඔයා හිතලා තමයි මේ අකුරු ලියන්න නැතුව ඉන්නේ කියලා. අපිට දැනගන්න ඕනේ ඔයා ඇයි එහෙම කරන්නේ කියලා. ඇයි? කතා කරන්න අපි. ඔයාගේ තේ දින දෙකියන්. අපි හැමෝම දන්නවා ඔයාට හොඳට ලියන්න පුළුවන් කියලා. මං දැක්කනේ ඔයාගේ පොත්. කොහොමද ඉතින් එක පාරටම ලියන්න බැරි වෙන්නේ? දැන් බෑස. දැන් ලියවෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑනේ අපි. අපි දන්නවා ඔයා හිතලා එහෙම කරන්න කියලා. අපිට දැනගන්න ඕනේ ඔයා ඇයි එහෙම කරන්න කියලා. ඇයි? කතා කරන්න අපි. නැත්තම්මට මේ ගැන තාත්තට කියන්න වෙනවා. එහෙමලු තන දේ ඔයා දන්නවනේ. මම ඉස්කෝලේට කැමති නෑ සර්. මෙයා ටීචර්ස්ලට කියන්නේත් ඕකම තමයි. මෙයා ගමෙන් ආවේ කැමැත්තෙන් නෙවෙයි සර්. මං හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ එතන. ඇයි පුතා ඔයා මේ ඉස්කෝලේට කැමති නැත්තේ? මම කැමති ගම්මි ඉස්කෝලේට සර්. අපි කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? අපිට කරන්න දෙයක් නැහැනේ නේද? මේ දරුවට කල්චරල් ෂොක් එකක් වෙලා තියෙන්නේ. එන්වයරන්මන්ට් එක චේන්ජ් වෙච්ච එක මේ දරුවට දරා ගන්න අමාරුයි. මේ ප්‍රශ්නෙට මොකද කරන්න ඕන කියලා මටත් තේරෙන්නේ නැහැ සර්. ඔය දෙන්නටම එන්න කියලා මං කිව්වේ ඒක ඉඳන් තමයි. දැන් තියෙන්නේ මහත්යත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න එක. මේ විදිහට මේ දරුවා මේ ඉස්කෝලේට එවෙන එක තේරුමක් නැහැ නේද?
තේරුනේ නැත්තම් තමයි පුදුම නේද? මාත් කිව්වේ ඒකම තමයි. අම්මට අපච්චට සතුරු නේද? මොකද මොකද සතුටු නැත්තේ? කොළඹලු තරඟේ තියෙන්නේ. ආ. එහෙ යන්න වෙනවද? කොච්චර ෂෝද්ද? මට එහෙදි අභිව හම්බ වෙන්නත් පුළුවන්. මෙයා වැඩිපුර සතුටු වෙන්නේ තේරුණ එකට නෙමෙයි. අර ළමයාව හම්බෙන්න ලැබෙන එකට. අපච්චි. අපි යාට කිව්වොත් එයා මාව බලන්න එයි නේද? අපි තියෙන දිනේ තැනයි කියලා ලියුමක් දාමු. දැන් කවදද ඔය තරඟ තියෙන්නේ? තව කල් තියෙනවා. මාසයක් විතර තියෙනවා කිව්වා. ප්‍රින්සිපල් සර් මාව ගෙනල්ලා කිව්වා. ගෙදරදී හොඳට පුරුදු වෙන්න කියලා. නිර්මලේ මිස් හොඳට පුරුදු කරලා ගනි. මහන්සි වුණොත් දිනන්නත් පුළුවන්. මට ඕන දිනන්න නෙමෙයි. අභිව හම්බෙන්න. आंटी भवन महत्या क्यूवे कथावत मई किया मैं सरी उन्नकोल हाँ ओ मटा तारंच मिंजमी स्कील दिया पवन महत्या आवो या इन का त्यागंड किएला मां हिता ने तब टीक कि पवन महत्या दमे अन्न है नी मैं कामरे මගේ බඩු ටික නම් එයා අයින් කරලා දාලා ඇති නේද? අනේ නෑ. ඒවා කිසි දෙයක් අයින් කළේ නෑ. මේ පවන් මහත්තයාට ඕන දෙයක් තියෙනවා නම් ගෙන යන්න කියලාත් කිව්වා. නෑ ඒ උනාට ඉතින් මං යන්නේ ඒක හරි නෑනේ. දැන් ඒක මගේ කාමරේ නෙවෙයිනේ. අඟුල දාලා ගියෙත් නෑ. දොර ඇරලා තියෙන්නේ. නෑ මට එහෙම ගන්න කියලා දෙයක්වත් නෑ ආන්ටි. ඉස්කෝලේ නෝනාට කියන්නකෝ ඒ දේවල් එයාගේම දේවල් කියලා හිතාගෙන පාවිච්චි කරන්න කියලා. මේ දන්නවද? වින්දමිස් පවන් මහත්තයාව හම්බ වෙන්න ඔය තරම් උනන්දු වෙන්නේ ඇයි කියලා? එයා ආවම එයාම කියයිනේ. මොකුණත් වින්දමිසුත් හිතන්නේම පවන් මහත්තයා හිතන පතන විදියටම තමයි. කොච්චරවත් හිතන්නේ අනුන්ට යමක් කරන්න ඕනේ කියලා. මේ ආන්ටි තේ චුට්ටක් බොමුද කරදරයක් නැත්තම් මොන කරදරයක්ද ඉන්නකෝ මම හදාගෙන එන්න කාලෙකින් ආන්ටිගේ රසත ඒකක් බොන්න බැරි වුණානේ ඒකයි उपदेश देंटे आठ असूहार दट के तरह मंगे का ඉස්කෝලේ ඉඳ බැරි තැනට කටයුතු කරයි. අර අපි පවන් මහත්තයාට කිව්වා වගේ. එයා මොන දේ කරත් මං නම් මෙහෙන් කීයටවත් යන්නේ නෑ අංක. ඔව් ඔව් පවන් මහත්තයා කිව්වෙත් එහෙම තමයි. හැබැයි අන්තිමට මොකද උනේ? යන්න උනානේ. මට හිතා ගන්න බෑ
पवन नहीं सोई ससुर के बाये में हैं गिये किया ला मटे वेलाव करी तो ना अंकल पवन के ने बाये गुल लेते किया ला नहीं 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 पवन मात्या बाये गुल लेता नहीं मैं ये नहीं तैयार में ही इन्नती बुना नहीं बाला ना अंकल लामाई हरी कह में ते पवन ना पा हुए ना वादा लामाई पवन के ने दे आहन लास्ते देखा नहीं අර බැනර් එක ගැලෙව්වට වැඩක් නැහැ කියලා පෙන්නන්න ඒක මාපහු බිත්ති ඇඳ හැටි අංකල් හිතනවද සොයිසස මේක කරපු ළමයා මල්ල ගැනීම කියලා ඒක නම් ඉතින් මම කියන්න දන්නේ නැහැ හැබැයි ඉතින් අහු වුණොත් නම් ඒ දරුවට කරුවලේ කාමරේ ඉන්න වෙනවා මං නම් ඒකට කීයටවත් ඉඩ තියන්නේ නැහැ අංකල් ආ සම්පල් මතය ආ අන්න පවන් මහත්තයා සම්පල් මහත්තයලා ගල් පැත්තට යනවා කියලා කිය. පවන් ඇවිල්ලාද? අනේ ඔව් මිස් දැන් ටිකක් වෙලා නේ ඇවිල්ලා. අංකල් ඔව් අපි එන ඉක්මන් කරලා යන්නේ නේද? අපි යන් ඉක්මනට. හොඳයි අපි එන්නම් කියලා ඈ. අපි දැන් ඔයා මං කියන දේ හොඳට අහගන්න ඕනේ මං දැන් ඔයාට අයිස්ක්‍රීම් උත් අරන් දුන්නනේ හොඳට අහගන්නව නේද හරි හරි ඉතින් කියන්නකෝ මං දන්නව ඔයා පොඩි ස්කෝලේකට දාපිකගෙන ඔයා හිතරිද්දවගෙන ඉන්නේ කියලා නෑ නෑ මට ඕනේ ලොකු ස්කෝල නෙමෙයි මට ඕනේ ගමේ යන්නද එහෙම නේද ඒක වෙන්නේ නැහනේ අපි එන්සෝ අයක අමතක කරන්න මන් දන්නවා මගේ පුතාවත් අයියා වගේ ලොකු ඉස්කෝලේකට දැම්මා නම් ඔයත් ඉස්කෝලේට ටික හොඳට කරනවා කියලා හැබැයි මං වඩ පොරොන්දුවක් මන් ලබන අවුරුද්ද වෙනකොට කොහොම හරි ආව ලොකු ඉස්කෝලේකට දාන්න මංගේකට තාත්තවත් කොහොම හරි කැමති කරවගන්න. ඒක කරගන්න බැරි වුණොත් මං හරි ඒක කරනවා. තනියම හරි මං ඒක කොහොම හරි කරනවා. එතකම් මගේ පුතාට ඔය ගියේ ඉස්කෝලේ වැඩ ටික ලස්සනට පිළිවෙලට කරන්න පුළුවන් නේද? හ්ම්? මොකද ලබන අවුරුද්දේ වැඩි කාලයක් නෑනේ පුතේ. නේද? ඔයාට පුළුවන් නේද ඔය ස්කෝල් වැඩ ටික ලස්සනට පිළිවෙලට කරන්න? හරි හරි. මම මට පුළුවන් විදියට කරන්න. පුළුවන් විදියට කරනවා කියන්නේ? බලිකුරුට අදින්නද කල්පනා කරන්නේ? නෑ නෑ අපු ලියනවා. පොරොන්දු වෙන්න. ප්‍රොමිස්. ඔන්න ආයෙත් ස්කෝලෙන් මේ වගේ කම්ප්ලේන්ට්ස් එන්න බෑ. තේරුණාද? විෂන් කියා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කියා එකක් ඒ මොනවද බලන්නේ ඔය සංගීත නගිනව හවන්න අදක්කාට ගහන්න යන්න හිතාගෙන ඉන්නේ මොනවද ඔතනට වඩා තනියම කල්පනා කරන්නේ මං කියනකොට ඔයා ටිකක් අදින් ඉන්න යාට පැහැදෙන්නේ නැද්ද කියලා බලන්න එහෙමයි කියලා අතහැරලා දාන්නත් බෑනේ ආ නෝනා ඊයේ පවන් මාත්‍යා හම්බුණාද Aku rumah kini.